ආහාර සුරක්ෂිතතාවය ගැන අපිට යම්කිසි තර්ජනයක් තියෙනවද? ඇත්තෙන්ම මේ මොහොතේ මොනවද කළ යුතු මුදල් පරිහරණය කරන්න බෑ ආහාර වෙනුවට. ශිකර්ම දෙපාර්තමේන්තුව විදිහට සරල කාරණා 10ක්. මීගොවිතනේ යලකන්නේ මේ වෙනකොට අපිට මගහැරෙමින් තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ගැන අපිට යමක් කියන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම යම්කිසි මැදිහත් වීමකුත් අපිට කරන්න සිද්ධ වෙනවා. වීගොවිතනේ යලකන්නේ මේ වෙනකොට අපිට මගහැරෙමින් තියෙනවා. ඒත් එක්කම යලකන්නේ කුඹුරු 50%ක විතර ප්‍රමාණයක් වගා කරලා තියෙන්නේ. ඒත් එක්කම ඒ වගා කරන ලද කුඹුරු ප්‍රමාණයනොත් 50%ක විතරක් අස්වැන්නක් ලැබෙන්නේ කියලා පුරෝකථන කරලා තියෙනවා. ඉතින් මේ தත්ත්වය යටතේ ආහාර සුරක්ෂිතතාවය අපේ දරුවන්ගේ අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය ගැන අපිට යම්කිසි තර්ජනයක් තියෙනවද කියලා ගැටලුවක් ඇති වෙනවා. ඇත්තටම තියෙනවා ආහාර සුරක්ෂිතතාවය කියන ගැටලුවක් අපිට ඉදිරියේදී. පැහැදිලිවම ඔව්. අපිට ආහාර සුරක්ෂිතතාවය ගැන දෙපාරක් හිතන්නම වෙනවා. මම එහෙම කියන්න හේතුව තමයි අපිට මුදල් තිබුණට ඉදිරියේදී මුදල් පරිහරණය කරන්න බෑ ආහාර වෙනුවට. අපි යම්කිසි වැඩසටහනක් සහ යම්කිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු වෙනවා අපේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන්. ඒත් එක්කම මම කිව්වා වගේ අපි මතක් කරලා දීලා තියෙනවා මීට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අපි වම රට නගමු වැඩසටහන හරහා යම්කිසි ප්‍රමාණයකට අපේ රටේ පුරවැසියන්ට වීදියේ ගනුදෙනුව යම්කිසි ප්‍රමාණයකින් අඩු කරන්න පෙළඹෙන්න කියලා. ඒ වෙලාවේ ඒදී සිද්ධ වුණා. අද වෙනකොට හැබැයි අපිට සිද්ධ වෙමින් තියෙනවා මේ වීදියේ ගනුදෙනුව සම්පූර්ණයෙන් අතහරින්න. එහෙම කියන්න හේතුව තමයි සමහර විට මුදල් රැගෙන වීදියට ගියා කියලා ඉදිරියේදී කෑමට යමක් ගන්න බැරි තත්වයක්පත් වුණොත් අපි එදාට මොකද කරන්නේ? අපේ දරුවන්ගේ කුස පෝෂණය කරන්නේ අපි මොන වෙයින්ද? මෙන්න මේ කාරණාව නිසා අපිට යමක් කරන්න සිද්ධ වෙලා තියෙනවා මේ අවස්ථාවේ. අන්න ඒක නිසා අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට රටේ පුරවැසියන්ගෙන් ගොවි ප්‍රජාවෙන් ඉල්ලා සිටිනවා අපි යමක් කළ යුතුයි කියලා. මේ අපේ පවුලේ ආහාර සුරක්ෂිතතාවය යම්කිසි මට්ටමකට අපිට ගොඩනගා ගන්න පුළුවන් නම් අපි බිය යුතු නෑ. මොකද හේතුව රටේ ආහාර සුරක්ෂිතතාවය ගොඩනැගින්නේ අපේ මේ පවුලේ ආහාර සුරක්ෂිතතාවය නිසා. ඇත්තෙන්ම මේ මොහොතේ මොනවද කළ යුත්තේ? මම කියනවා අද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට සරල කාරණා 10ක්. මොනවද මේ කාරණා 10 මං අද මේ කියන්න යන පළවෙනි කාරණාව අපේ ගෙවත්තේ සෑම බිම් අඟලකම යමක් රෝපණය කරගත යුතු වෙලා තියෙනවා. ඒක තමයි පළමු වෙන්න. දෙවැන්න වන්නේ පස් රහිත බිමක් නම් ඔබේ ගෙවත්ත පස් රහිත බිමක් නම් කොන්ක්‍රීට් ස්ලැබ් එකක් නම් අතහරින්න එපා. වගා කිරීමේ ක්‍රමවේදයන් තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හඳුන්වලා දීලා තියෙනවා වගා මලු, වගා පැස, එල්ලෙන වගා උපකරණ සහ වගා රාක්ක මේ වගේ දේවල් භාවිතා කරමින් ඔබට ඔබේ ගෙවත්ත යම්කිසි තාක් දුරට ඔබේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් යමක් කර ගැනීමට හැකියාව තියෙනවා. තුන්වෙනි කාරණේ විදිහට මම දකිනවා ආන්තික ගෙවතු තියෙනවා. මේ වෙලාවේ ඉතාම වැදගත් වෙනවා සමහර ගෙවතු වල කොටස් ආන්තිකයි. මේ ආන්තික ගෙවතු සහ ආන්තික කොටස් තියෙන ගෙවතු කෘෂිකර්ම උපදේශක මහත්මයාගේ හෝ කෘෂි කළමනාකරණ සහකාර තැනගේ ඔබේ ගමේ සිටින උපදෙස් ලබාගෙන මේ ආන්තික කොටස් වලට ගැළපෙන භෝග හඳුනා ගනිමින් ආන්තික ගෙවතු සංවර්ධනය කරමින් යමක් වගා කරන්න උත්සාහ කරන්න. ඊළඟ කාරණේ තමයි අපි අතිරික්තයක් හෝ අපි ළඟ තියෙන බීජ හා රෝපණ ද්‍රව්‍ය අසල්වැසියන් සමග හුවමාරු කර ගැනීම. අපි ඉල්ලා සිටිනවා රටේ පුරවැසියන්ගෙන් බීජ සහ රෝපණ ද්‍රව්‍ය හුවමාරු කර ගැනීමක් සහ මිතුරන් අතර බෙදා හැරීමක් සිද්ධ කරන්න කියලා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ ඒකකයේ විදිහට අපි කටයුතු කරනවා මේ අවස්ථාවේදී රටේ ප්‍රජාවට විශාල වශයෙන් කොස් දෙල් වගේ අතිරේක ආහාර භෝග මේ බතට හිලව් ආහාර භෝග යම්කිසි මට්ටමකට පරිසංරක්ෂණය කරලා ඉදිරියේ වෙනුවෙන් කල් තබා ගැනීම සඳහා යම්කිසි වැඩපිළිවෙලක් දියත් කරන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා කළමනාකරණ අංශය මේ වෙන විටත් දියත් කරලා තියෙනවා. ජාතික මට්ටමින් වැඩසටහන් කෘෂිකර්ම උපදේශකවරුන් ඇතුළු දැනුවත් කිරීමේ වැඩසටහන් මේ හරහා ඉතාම මෑත කාලයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මගින් නිලධාරීන් ඔබේ ගමට පැමිණේවි පැමිණිලා ඔබේ ආහාර පරිසංරක්ෂණ කටයුතු සිද්ධ කරගන්නේ කොහොමද කියලා ඔබට යම්කිසි දැනුමක් ලබා දේවි. මීටත් අමතරව කියනවා නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ ඒකකයේ ගන්නෝරුව පේරාදෙණිය අපි බැඳිලා ඉන්නවා, කැප වෙලා ඉන්නවා ඕනෑම අවස්ථාවක ඔබේ
ඉල්ලීම් වලට ඇහුම්කන් දෙන්න මේ වෙන විටත් මාසකට පුහුණු තාක්ෂණික වශයෙන් තාක්ෂණික දැනුම ලබා දෙන පුහුණු විශාල සංඛ්‍යාවක් මේ ආයතනය තුල පැවැත්වෙනවා ඔබටත් අවශ්‍යතාවයක් තියෙනවා නම් තාක්ෂණික පුහුණුවක් ලබාගෙන ඉතාම හොඳ මට්ටමින් මේ ආහාර පරිසංරක්ෂණ කටයුතු සිද්ධ කරගෙන යන්න මම ආරාධනා කරනවා අපිව අමතන්න නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ආහාර පරිශ්‍රණ ඒකකය තැපැල් පෙට්ටිය 53 ගන්නෝරුව පේරාදෙණිය. එහෙම නැත්නම් ඔබ අපි වෙත ළඟා වෙන්න පුළුවන් දුරකථන අංකයක් මගින් 0812-388-246 කියන දුරකථන මාර්ගයෙන්. එහෙමත් නැත්නම් ඔබට ඊමේල් ඔස්සේ අපි ආමන්ත්‍රණය කිරීමේ හැකියාව තියෙනවා FRUDOA100@gmail.com කියන ඊමේල් ඇමතුම ඔස්සේ අපිව සම්බන්ධ කර ගැනීමේ හැකියාව තියෙනවා. නමුවෙනි කාරණාව ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ කියලා අපි ගාව ඉතුරු වෙලා තියෙන අපේ ගෙවත්තේ වැවිලා තියෙන අපේ ගහේ හැදිලා තියෙන කොස් පොලොස් ටික අල බතල ටික යම් කිසි ක්‍රමවේදයකට පරිරක්ෂණය කර ගැනීම මං ඉහත සඳහන් කළ දුරකථන අංකවලට සහ ලිපිනයන්ට ඇමතීමෙන් ඔබට පුළුවන් යම් කිසි මට්ටමකට තාක්ෂණය ලබා ගන්න ඊටත් වඩා ගැඹුරු තාක්ෂණයක් අවශ්‍ය නම් ඔබට පුළුවන් මේ ආයතනයේ පැවැත්වෙන තාක්ෂණික පුහුණුවකට සහභාගී වෙලා මේ තාක්ෂණික දැනුම ලබා ගන්න. ඒත් එකම තවත් යෝජනාවක් තියෙනවා සහයෝගී වගා සහයෝගීත්ව හවුලක් ආරම්භ කරන්න. මේක අතීතයේදී ශ්‍රී ලංකාවේ පැවතිච්ච යම්කිසි මට්ටමකට පැවතිච්ච ක්‍රමවේදයක් වගා සහයෝගිතා හවුලක් කියන්නේ ළඟ ගෙදරවල් පහක ළඟ නිවෙස් පහක පස් දෙනෙක් එකතු වෙලා යම්කිසි වැඩපිළිවෙලක් සකස් කරගන්නවා අවශ්‍ය කරන ආහාර ටික පස් දෙනා අතර හුවමාරු කර ගැනීම සඳහා. එක් උදාහරණයක් විදිහට එක පවුලක වගා කරන්නේ අලබතල නම් ඔහුගේ ගෙවත්තේ සඳහා සුදුසු නම් ඉතාමත් යෝග්‍යයි. තවත් ගෙදරක කොළ එළවලු සහ තවත් යමක් වගා කරන්න පුළුවන් නම් අතිරික්තයක් එන විදිහට ඉතුරු පවුල් පහ අතරේ මේ බෙදා හැරීමක් යම්කිසි සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කරුණු 10 මම අද ඔබට ඉදිරිපත් කරා. ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් ඔබේ දරුවාගේ සහ ඔබේ කුස යම්කිසි මට්ටමකට පෝෂණය කරන්න ආහාර සුරක්ෂිතතාවය ස්ථාපිත කරගන්න සහ රටේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් යමක් කරන්න කියලා. ඊළඟ වීඩියෝකින් ඇත්තටම අපි ඔබ හමු වෙන්න බලාපොරොත්තු වෙනවා ආහාර තාක්ෂණය සහ පසුවස්සලු තාක්ෂණය අපේ නිෂ්පාදනය කරගෙන තියෙන දේවල් ටික කොහොමද ආරක්ෂා කරගන්නේ එතනින් පස්සේ මේවා පරිසංරක්ෂණය කරගෙන අනාගතය වෙනුවෙන් ඉදිරි මාස 6කවත් කාලය සඳහා අපි කොහොමද ආහාර සුරක්ෂිතතාවය නගස්සවන්නේ කියලා හාරුණු තුනි.